සුවිශේෂක මතවතුමන් විසින් ලියන ලද සුවිශේෂකවා කියනම් මෙසේය ජේසස්වාමෙන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක ස්වර්ගරාංශය හොඳ බීජ වපුල මිනිස්සෙකුට සමානය මිනිස්සු නිදා සිටිය ඇද යොහුගේ සතුරා ඔවුත් තිරිගු අතර කිරිදි වපුරාගේය පැළ නැගී කරල් හටගත් කල කිරිදිිත් මතුබිය එවිට ගෘහමූලිකයාගේ දාන්සයෝ අවුත්ස්වාමිණි ඔබේ කෙදෙහි ඔබ හොඳ බීජ වපුලා නොවේද එසේ නම් කිරිදි කොහෙන් දැයි ඔහුගෙන් ඇසීය මේ සතුරෙකුගේ වැඩක් යැයි ඔහු කීහ එවිට දාස්සයෝ කතා කොටේ සේනම් අපගොස් ඒවා උදුරා දමන්න දැයි ඔහුගෙන් ඇසූහ එහෙත් ඔහුඋත්තර දෙමින් එසේ නොකරන්න ඔබ කිරිදි උදුරා්ධ ඒස් හමග තිරිගුත් ඉදිරෙන්න්නට පුළුවන ගොයන් කපන කාලයේ දක්වා දෙවර්ගයම එකට වැඩෙන්නට ඉඩහරින්න ඉන් පසු ගොයන් කපන කාලේදී පාලමුකොට කිරිදි එකතකොට දවන පිණිස මිටි බඳන්න. තීරිගු මාගේ අටුකොටුවල රස්කරන්නයි ගොයන් කපන්නන්ට කියමි කිවේය. අප සාමිධානන් වහන්සේගේ ගැලවීම දායක සුභහරංශයනම් මෙසේය විශේෂක වක්්‍යය මගේ අපගේ පවු් මැකේවන්. දෙවර්ගයම එකට වැඩෙන්න්නට ඉඩහරින්නයි සාමින් වහන්සේ වදානසේක. පුතානු ස්සාමීින් වහන්සේ තුළ ප්‍රමවන්ත සහෝදර සහෝදරියනී මාදයාබර දවාදරුවනි. දෙවයන් වහන්සේ උබව මාව මවදදී වහන්සේ අපව දෙවිදියකට මැව්ව නැහැ. එනම් යහපත් මිනිස්සු අයහපත් මිනිස්සු. උගත් මිනිස්සු නූගත් මිනිස්සු. ධනවත් මිනිස්සු දුප්පත් මිනිස්සු විදියට මේ පරතරයක් ඇතිව දෙවියන් වහන්සේ මිනිස්සාව මැව්වෙන හැ. ලෝකය දෙවියන් වහන්සේහෙම මැව්වෙන හැ. මිනිස්සා අපිට කෙනෙක්ට කතා කරලා කියන්ඩ බැහැ කටෑරලා අහබලාට අච්චරක් දීලා තියෙනවා මට දීලා තියෙන්නේ සොච්චවයි කියලා. අහවලාව මේ විදියට පොහොසත් කරලා තියෙනවා. අපි දිලින්දන්ගේ ගානට දෙවියන් වහන්සේ පත්කරලා තියනවා කියලා. අපි කාටවත් කියන්න බෑ ඇයිඒ ශුදෝ වශනය උපතිපොතයේ ආරම්බේදීම කියනවා. දෙවියන් වහන්සේ කියනවා. ශුදෝත්‍රීත්වය කියනවා. අපි අපේ සමාන කමට මිනිසා. එහෙම නම් ප්‍රේභවන්තේනී ධයාබර දරුවන තෙවියන් වහන්සේ ඔබවමාව උන් වහන්සේගේම ස්ොභහාවේටයිඋන්හන්සේ මැව්වේ මවල උන් වහන්සේ නිකං හිටියේ නැහැ ශුදෝ වශනය කියනවා උන් වහන්සේ ඔහුට ආශශිර්වාද කලස්සේක. කොහොම දාශිද්වාද කළේ පොලවපුරා පැතිර පොළව යටත් කරගෙන ජීවත්වන ජීවිතයක් වෙනුවෙන් දෙවියන් වහන්සේ මිනිස්සාව ආශිර්වාද කළා ආලේප කලා කියලා. එහෙමනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරයන ධයාබර දරුවනි කොහොමද ලෝකේ තුළ මේ අසමානතාවය නිර්මාණය වුණේ. ලෝකයේ බොහෝ වෙලා විටාපිදාකිනවා අසමානකමින් පිරිලා. ලෝකයේ සීයට දහයක් ලෝකයේ සම්පත්වලින් ලෝකේ තියෙන සම්පූර්ණ සම්පත්වලින් උපරිමයෙන් බුක්තිවිදින්නේ සීයට දහයක් වැනි පොහොසතුන් කණ්ඩායමක්. සියට අනුවක් ලෝකයේ සම්පත් සොරාගන සීයට දහයක් වන පොහොසතුන් බුක්තිවිදිද්දිී. සීයට අනුවක් ලෝකේ තුළ ඒ සම්පත්වලින් දහයක් බුක්තිවිදින්නේ දිලින්දු. ප්‍රමවන්තනී එහෙමනම් දොස් කියියන් ඕෝනේ දෙවියන් වහන්සේට නෙවෙයි මිනිස්සාව මවාවාදාල දෙවියන් වහන්සේට දොස් කියනවක් පැත්තකින් තියලා මිනිසා මිනිස් සාටම අද සාපකර ගන්න තැනට ලෝකේ ගමන් කරමින් තියනවා. අදවසේ සුදෝ සුපුුවත දෙසට මොහොතා ගමන් කර බලන්න දෙවයන් වහන්සේගේ රාශ්‍යය කෙතේ වගාකර තිරිගු බීජවලට සමාන කරනවා. අපබි දන්නවා කිරිඳී එහෙමනත වල් පැල ආහාරයට ගණ්ඩ බැහැ. ගොයම් ගස් අතර එනම් තීඩිගු අතර කිරිදිී ඇවිල්ලා වපුරනවා සාතන් යක්සය. දෙවියන් වහන්සේ මැවුවේ යහපත කිරීමට පමණයි. යහපත් දෙවන් වහන්සේ නම් යහපතයි. අයහපත නම් යක්ෂය සාතන් දෙවියන් වහන්සේ මවපු මිනිසාම යහපත කරනවා දකිින්ඩ දෙවියන් වහන්සේ කැමති වුණත් දෙවියන් වහන්සේම මවපු මිනිසා අයහපත නපුර පාපිෂ්ටදේ දෘෂ්ටදේ සමාශය තුළ වගා කරනවා. නමුත් දෙවියන් වහන්සේ ඒ මනුස්ස්‍යයායටට අති ජීවිතයේ වෙනසක් ඇතිවනතෙක් දෙවියන් වහන්සේ බලා සිටිනවා. පෞකරුවා විනාසවනයක දෙවියන් වහන්සේගේ හැමැත්ත නෙවෙයි. මොක දෙවන් වහන්සේ යහපත. දෙවන් වහන්සේ යහපත හින්දා උන් වවහන්සේ මවපු එකදු හෝ මනුස්සයෙක් නාස්තිවනයක විනාසවෙලා යනක දෙවියන් වහන්සේගේ ඒකා එන බලාපොරොත්තුව නෙවෙ. අපි තමයි මනිසුන්ට පතන්නේ උන් පවුල් පිටිං විනාස වෙලා යන්න ටෝන කියලා සමහර වෙලාට මිනිස්සුන්ට පතනවා. අපි කවුරුවත් විනාස වනය නාස්තිවනයක දවියන් වහන්සගේ කැමැත්තෙන වෙයි ඒකයි අර ගෘහපතියගේ සේභකු ඇවිල්ලා කියනවා ස්වාමිණී ඔබාන්සේ වගා කලා මේ භූමියේ හොඳ බීජ ඔබාන්සේ තිරිගු වගාකෙරුවා කිරිදිත් පැළවෙලා ගෘහපතියක් හවුද යහපත වන දෙවියන් වහන්සේ සේවක ඇවිල්ල කියන අපි මේ ගලවලා උදුරල විනාස කරන්නම් නැත්තන් මේ හොඳ තිරිගු ටික අපිට බේරගන්න බැරිවෙනවා. ගෘහපති අ වන දෙවියන් වහන්සේ යහපත වන දෙවියන් වහන්සේ මොනවාද කියන්නේ නැහැ ඔය දෙවර්ගයම. එකට වැඩෙන්නට ඉඩහරින්න. පස්සේ අපි බලමු ඔය තිරිගු ගලවන කාලෙදි පලමුකොට කිරිදි ටික ගලවලා ඉවත් කරන්න. කෙදර හොඳට බලන්ඩ බොම ආදරයෙන් හැදෙන හදන්ඩ උත් සහ කරන ගහනෙවෙයි පොළවෙ හොඳට පැළවෙන්නේ මොනවද. වල් පැලෑටි තමයි බොහොම සරුවට හැදෙන්නේ. ගස්්ටික යටකරගන මොනවාද එන්නේ. වල්ගස් වැවෙනවා. වල්ගස් පලමුව අපි ගලවලා ඉවත් කරලා මොනවාද කරන්ඩෝනේ ගින්නට දාමු පුලුස්සල විනාස කරලා දාමු පස්සේ හොඳ අස්වැන්න ගබඩාවල රැස්කරමු. අපි කවුරුහරි හිතනවනම් අපි අයහපත කරකර ඉද්දී ඒකට යහපත් සුභවාදී ප්‍රතිඵලයක් ලැබෙයි කියලා එක ලැබෙන්නේ. කවදහරි දවසක ගින්දර දෙනවනම් ගින්නෙන්ම තමයි විනාස වෙන්නේ. ප්‍රමුවන්තේනි දරුවනි ඔබ මම ජීවත්වන මේ කෙටිකාලීන ලෝකේ තුළ. දේවාශිරවාදේ තිබුණොතින් අවුරදු අස්සුවක් අනුවක් වෙන්නට පුළුවන් මේ ඔබ මම ජීවත්වන කෙටි කාලය තුළ හැමදාම යහපත කරන්න දෙවයන් වහන්සේ යහපතවර නිසා ඒ යහපතෙන් ඔබ මම සැරසී සිටිනවා දකින්න දෙවියන් වහන්සේ කැමති අපි කවදාවත් වැරදිදේ කරලා නපුරුදේ කරලා පාපිෂ්ටදය කරලා අනිත් මිනිස්සුන්ට වල කපල අනිත් මිනිස්සුන්ව ඇදලදාලා අනිත් මිනිස්සු ගැන ඕපාදූප කියලා කේලන් කියලා අනිත් මිනිස්සුන්ගේ ගමන් මග අපි අහුරනවනං හොඳට මතක තබාගන්න සතුරා විනාස වන දවසක් එනවා. ඊ යක්ෂය විනාස වන දවසක් එනවා. මොකද බොරුවට ආයුෂ කෙටී. බොරුව රජකරවන්න බැහැ ඇත්ත පමණයි ජෑග්‍රහණය කරන්නේ. ඇත්ත පමණයි දිනන්නේ. එම නිසා සත්්‍යවාදී වචීවත් වෙන්න. යහා පත්ව ශුද්ධවන්තවචීවත් වෙන්න. ඒ ආශ්ිර්වාදය දෙව් මවුන්ට කැපවුණු මේ සෙනසුරාදා දිනයේදී. දෙව් මවුන් පාමුල පෙනී සිටිමින් ඉන්නාව් අපි. ඒ වර ප්‍රසාදය එතුමියගේම බලවත් මධ්‍යස්ස කමතුළ පතා යහපත කිරීමට ඔබවමාව උනන්දුකරවන මෙඟිල්ලා අපි එතුමිය සමගින් මහෝත්තමූ දෙවයන් වහන්සේට යාඥාකරමු කන්න ලෞ් කරමු අමෙන්.